මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරන ලද ජනාධිපති පරිසර සම්මාන 2021 2022 උළෙල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අද පැවැත්වුණා. එහි ප්‍රධාන ආරාධිතය ලෙස සහභාගී වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. පරිසරය සුරකීමෙන් වෙන් කැපවී කටයුතු කළ ශ්‍රේෂ්ඨ ගණනාවක් අගෙමින් මෙහිදී සම්මාන ප්‍රදානය කෙරුණා. කර්මාන්ත ව්‍යාපාර සහ ව්‍යාපෘති සහ ආයතන මෙන්ම ජනමාධ්‍ය හා සමාජන ප්‍රධානාංශ යටතේ 90 දෙනෙක් වෙත මෙහිදී සම්මාන පිරිනැමුණා. එහිදී ගවේෂණාත්මක පාරිසරික වැඩසටහනට හිමි ජනාධිපති සම්මානය ස්වර්ණවාහිනි Live at 8 ප්‍රවෘත්තිංශයේ ධනුෂ්ක ප්‍රියදර්ශන විසින් දිනා කරනු ලැබුවා. ධනුෂ්ක ප්‍රියදර්ශන from ස්වර්ණවාහිනි. Come on, put your hands together. Let's hear it for all the Bronze Award recipients. Presidential Environment Awards 2021-2022. එම සම්මානයේ හිමි වුණේ පසුගිය කාලවකවානුව තුළ මෙරට ආන්දෝලනාත්මක කතාබහක් ඇති වූ එංගලන්තයෙන් රෝහල් සහ සායනික අපද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමේ සිටියට අදාළ ප්‍රවෘත්ති වාර්තාකරණය වෙනුවෙන් මෙම ජනාධිපති සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතය ලෙස සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ හරිත ආර්ථිකයක් ලෙස ස්ථාපිත වීමට ශ්‍රී ලංකාව හට නවනීති සම්පාදනයක් අවශ්‍ය බවත් ඊට ඉදිරි වසර තුළ නවනීති කිහිපයක් හඳුන්වා දෙන බවයි. Are amongst the award winners for the contribution we had made to improve the environment of this country. To them I say thank you. මෙරටේ පරිසරයේ සුරක්ෂිත කිරීම වෙනුවෙන් ලබා දුන් දායකත්වයේ සඳහා සම්මානලාභී ඔබ සියලුම දෙනාට මම ප්‍රශංසා කළ යුතුයි. ඒ වෙනුවෙන් කැප වූ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. මට පෙර මෙහිදී අදහස් දක් වූ කතිකයන් පරිසරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගිනියන වැඩපිළිවෙල කුමක්ද කියා පැහැදිලි කළ නිසා එම කරුණු ගැන නැවත කතා කිරීමට මම බලාපොරොත්තු වන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය මුදලේ එකඟතාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී මෙන්ම මීට පෙර අවස්ථා කිහිපයකදී තරඟකාරී ආර්ථිකයක අවශ්‍යතාවය එනම් ඩිජිටල් ආර්ථිකයක සහ හරිත ආර්ථිකයක අවශ්‍යතාව මම ඔබට පැහැදිලි කර තිබෙනවා. ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිහුගත කිරීම ආරම්භ වන විට ශ්‍රී ලංකාව හරිතාර්ථිකය බවට පත්කර ගැනීමට අප කටයුතු කළ යුතුයි. ශ්‍රී ලංකාව හරිතාර්ථිකය බවට පත්වන විට අපට ඒ සඳහා වන නව නීතිද අවශ්‍ය වෙනවා. අපගේ පරිසර පනත 80 දශකයේ සම්මත වූවක් වන අතර ඉන්පසුව තවත් බොහෝ සංශෝධන එහි සිදු කර තිබෙනවා. එම නිසා නව පරිසර පනතක් මෙන්ම නව නීති රැසක් ඉදිරි වසර කිහිපය තුළදී හඳුන්වා දීමට අවශ්‍යයි. මීට අමතරව දේශගුණික විපර්යාස පනත ජීවමාන අස්තිත්ව පනත හඳුන්වා දීමට අප බලාපොරොත්තු වෙනවා.